අයිබෝන් හැමෝටම මම සෙක්ෂන් එකෙන් පටන් ගන්න බලාපොරොත්තු වෙන ඉස්ටියා කේස් එක ගැන එක්ස්ප්ලේන් එකක් කරන්න. එතන එක්ස්ප්ලේන් කිව්වේ මම ඉස්ටියා කේස් එක මම අර මුලදකට දාන්න කලින් අපිට මේ දීලා තියෙන ඒවායින් කොහොම මොනවද කරන්න පුළුවන්, අපි නිර්මාණය කරන්නේ කොහොමද, ඒ කියන එක වගේ මම පොඩ්ඩක් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙන මේ සෙක්ෂන් එකෙන්. අපි බලමු මුලින්ම කොහොමද මේක කරගෙන යන්නේ කියලා. අපේ මම මුලින්ම මම ඔයාලට පෙන්නනවා මම මේ ප්‍රොජෙක්ට් බ්‍රවුසර් එකේ මම ලෙවල් වලට යනවා. ලෙවල් වලට ගිහලා මම ලෙවල් දෙක තුනක් ඇඩ් කරගත්තා. අඩි 10ක ලෙවල් තුනක් නිකන් තියෙන්නේ. මම ලෙවල් 1 එකේ ඉඳන් ලෙවල් 2 එකට යනකම් කොහොමද ස්ටාගේස් නිර්මාණය වෙන්නේ කියලා මම කියලා දෙන්න. ඊට පස්සේ මම දැන් යන්නම් ලෙවල් 1 එකට. ලෙවල් 1 එකට ගිහලා මේ ආකිටෙක්ට් ටැබ් එකේ තියෙනවා වෝල් වින්ඩෝ ඩෝ කොලම් ඒ තීරුවේ මම එතන ස්ටාගේස් කියලා ස්ටාකේස් කියන එක දෙනවා. දුන්න ගමන් මොඩිෆයි මේ ටූල් බාර් එකක් ඇඩ් වෙනවා. ඒ ඇඩ් එක ඇඩ් වෙච්ච ටූල් බාර් එකේ තියෙනවා රන් තියෙනවා, ලෑන්ඩින් තියෙනවා, සපෝට් කියලා තියෙනවා. මේ තියෙන ස්ටාකේස් එකට අදාළව මේ සපෝට් ඔබ්ජෙක්ට් එක. එතන රන් එකට ගියාට පස්සේ රන් එකේ තියෙනවා කොටස් පහක් තියෙනවා. මේ පහ තමයි තියෙන්නේ. මම මේ පහ කොහමද අපි ක්‍රියේට් කරගන්නේ වයින් කොහොමද කියලා මම කියලා දෙන්න. ඊට අමතරව අපි අර ටූල් මේ ස්ටාගේස් එකේ ස්ටාගේස් කියන මේ එක ඕපන් කරගත්ත ගමන් මේ ප්‍රොපර්ටිස් බාර් එකේ ප්‍රොපර්ටිස් වගේ ඇඩ් වෙනවා. ඒ ඇඩ් වුණා පස්සේ මෙතන පොඩි ටික් එකක් තියෙනවා. ටික් ටික් කරලා පස්සේ මෙතන තියෙනවා ස්ටාගේස් වර්ග 3ක්. මේක ටිම්බර් එකක්. මේක කොන්ක්‍රීට්, මේකත් ප්‍රීකාස්ට් එක. විසමානියෙන් මේ මේ මේකෙන් තමයි අපි නිර්මාණය කරගන්නේ. අපි ඒක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේකේ ඒක සිලෙක්ට් කරගත්ත පස්සේ මේ ප්‍රොපර්ටිස් බාර් එකේ තියෙන ලෙවල් 1, ලෙවල් 2 ඒ ටික හරේ. ඊට පස්සේ ඩිමෙන්ෂන් වල තියෙනවා මේකේ නම්බර්ස් ගන්න. සාමාන්‍යයෙන් අඩි 10ක ගෙදර අඩි 10ක් උස ෆ්ලෝ හයිට් එක තියෙන ගෙදරකට අපි ට්‍රෙඩ් එක, රයිස් එක, දැන් ස්ටෙප් එක තියෙනවා නැග්මයි පයි තියෙන කෑල්ලයි. අපි පයි තියෙන කෑල්ල තමයි ට්‍රෙඩ් එක කියලා කියන්නේ. උඩ නැග්ම තමයි රයිස් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ගෙදරක ස්ටෑන්ඩඩ් සයිස් එක රයිස් එක අඟල් 6යි ට්‍රෙඩ් එක අඟල් 10 තමයි එන්නේ ගොඩක් වෙලාවට. පබ්ලික් බිල්ඩින් වලට යනකොට ට්‍රෙඩ් එක අඩියට වගේ ලොකු වෙනවා. අපි මේක නිර්මාණය කරමු. මේ අඟල් 10යි අඟල් 6යි කියන එකට සාමාන්‍යයෙන් අඩි 10 ගෙදරකට ස්ටෙප් 20ක් වගේ එනවා. ඒ 20 එන්නේ ෆ්ලෝ හයිට් එක 3 අඩි 10 කියන්නේ 3000යි. 3000 බෙදීම 150යි. කියන්නේ ප්‍රයිස් එක අඟල් 6යි. අඟල් 6 කියන්නේ සෙන්ටිමීටර ගණන් 150යි. මේක බෙදුවට පස්සේ ස්ටෙප් 20ක් එනවා. ඒ විදිහට තමයි අපි ස්ටෙප් ගන්න හොයාගන්නේ. ඊට පස්සේ ස්ටෙප් ගන්න හොයාගෙන මෙතන නම්බර්ස් ගන්න අපි 17 තියෙන්නේ. මේක 17 කියන එක 20 කරනවා. සකලලා අපි එඩිට් කියම් පොඩ්ඩක්. එඩිට් කියලා බලමු. රයිස් එක මේ තියෙන අඟල් රයිස් එක තියෙන අඟල් 7යි. අපි මේක අඟල් 6ක් කරගන්න. ට්‍රෙඩ් එක තියෙන අඟල් 10 අඟල් 10 දශම ගණන් තියෙන මේක අඟල් 10 කරගන්නවා. මිනිමම් විත් එක මෙතන අපි සාමාන්‍යයෙන් ගෙදර කර සාමාන්‍ය අඩි 3 නේද 3 දාගන්න. 3 දාලා ඇප්ලයි කරා. දාලා ඕකේ කරා. ඊට පස්සේ මේ මොඩිෆයි එකේ තියෙනවා රන් කියන. එතන රන් එක ගාවට ගියා පස්සේ මෙතන බොක්ස් එකේ තියෙනවා තව කොටස් පහක්. මම කියවා අඩි ඉස්සලා මේ පහෙන් පළවෙනි එක අපි යන්න. ආගෙන අපි ඒක නිර්මාණය කරන්නේ කොහොමද කියලා දෙන්නම් මම ඔයාලට. ඉතින් ඉස්සලා මුලින්ම ක්ලික් කරන්න. ක්ලික් කරලා 3 රයිස් 1 2 3 රයිස් 3. ඒතර මෙතන එක නැක්මක් තියෙන. පළවෙනි එක එක නැක්මයි, දෙවෙනි එක දෙකයි, දැන් 3. 3 අපි සාමාන්‍යයෙන් ස්ටෙප් 3යි රයිස් 3ක් කියන්නේ ස්ටෙප් 2යි. ඒ වගේ අපි මෙතන රයිස් 12ක් කියන්නේ රයිස් 10 රයිස් 11ක් කියන්නේ ස්ටෙප් 10ක් තියෙන මෙතන. 10ට ඇවිල්ලා මම ක්ලික් කරගන්න. ක්ලික් කරලා දැන් අපි මෙතන ලෑන්ඩින් එකක් එන්න ඕනේ. ලැබ් ඉඩවස් අපි මේ වගේ ක්ලික් කරගෙන අපි මේ පැත්තට සාමාන්‍යයෙන්
යංගල් අකුචරාගෙන එක අපි මේ සෙන්ටර් එක තමයි අපි මේ පෙන්වන්නේ සෙන්ටර් එක නම් දෙපැත්තට අඟ තුනෙන් අපි එකමාරයි කමාර බෙදෙන උඩට ටික් කරලා මේම උඩට ගන්න. දැන් උඩට මේක ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක පස්සේ නවතිනවා. කියන්නේ අපි පඩි 20 නම් දුන්නේ පඩි 20 තමයි අපේ ලිමිට් එක. මේ මේ වගේ මේ ආකාරයට මේක නිර්මාණය වෙන්නේ. නිර්මාණය කරලා පස්සේ දැන් නිර්මාණය වෙලා ඉවරයි. අපි මෙතනින් හරි ලකුණු දෙනවා. දැන් බලමු 3D මොඩෙල් එක කොහොමද කියලා. අනේ දෙන්නේ අපි මේ මේ ආකාරයට තමයි දැන් මේක නිර්මාණය කරගත්තේ. දැන් මම ඔයාලට කිව්වා අපි ප්‍රොපර්ටිස් බාර් එකේ තියෙනවා කියලා අර විදි ආකාර තුනක් ඒ කියන්නේ ප්‍රොපර්ටිස් එකේ තියෙනවා මේ විදි තුනක්. මේක අපි බලමු මේ පළවෙනි එකට දාන. මේ තියන්නේ අර දැන් ටිම්බර් වලින් කරපු වගේ ගත්තම මේක මේ ස්ටැග් එක අපි ගේවල් වලට යූස් කරන්නේ නැහැ. ඒ නිසා තමයි මම අරගෙන කරේ ප්‍රීකාස්ට් එකත් අර අපි ඉස්සෙල්ලා වගේ කොන්ක්‍රීට් මා තමයි වෙනසක් නැහැ. දෙකම එකයි. අපි මේ මේකෙන් තමයි අපි නිර්මාණය කරන්න ගොඩක් ලාවට මේ ආකාර තමයි ඒක නිර්මාණය කරගන්නේ. බලමු මේකේ අර ස්ටැග් එකේ තව තිබුණනේ ඒ ටික කොහොමද අපි නිර්මාණය කරන්නේ කියලා. අපි මේක හදපු එකේම හදන්න නැන්න එක එකට සෙටින් හදන්න වෙන නිසා මම මේකම හදන්න මෙතනින් යන්න මේ ඊට පස්සේ මේ ස්ප්‍රින් එක අරගෙන මෙතන 20 හරි දැන් පික් කරලා මෙතන array දෙන්න දෙකම අරක් දෙන්න මේ ක්ලික් කරන්න. එතකොට ඔටෝම ඇඳිනවා. ඊපස්සේ අනිත් අපි අනිත් ස්ටැග් එකත් බලමු. මේක නිකම්ම ගණක් තියන විතරයි තියෙන්නේ. මේකත් එහෙමයි. මේකත් නිකම්ම ගණක් තියෙන එක වල අපි ඔටෝම අපි සයිසස් ටික ඔක්කොම දීපු නිසා ඒකට ක්‍රියේට් කරගනවා. මේකත් ඒ වගේමයි. මේක අපි එන ඩිස්ටන්ස් එක අනුව එයා නිර්මාණය කරගන්න. මම මේක දුන්නේ මේ පැත්තෙන් පටන් අරන් මේ පැත්තට නේද. අපි දැන් මේක හරි ලකුණු දීලා බලමු 3D මොඩ් එකට ගිහින්. මේ දින අපි නිර්මාණය කරගත්ත එක එක ආකාරයේ ස්ටැග්ස් තියෙනවා. ඒක ලෙවල් වල තියෙන එක මම හරියට සිලෙක්ට් කරගෙන කරේ නැහැ. මේ දෙක විතරයි එකම ලෙවල් එකේ තියෙන එකයි. මේ ආකාරය තමයි අපි මේ deep object වලින් මේ create කරගන්නේ. අපි බලමු අපිට මේ ටික මම delete කරන්නම් දැනට. අපි බලමු මේ අපිට ඕන විදිහට අපි කොහොමද create කරගන්නේ කියලා මේ staircase එක. අපි මේ ආකිටෙක්ට් ටැබ් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා ඒකේ ස්ටැකේජ් එක මොඩල් ටෙක්ස්ට් මොඩල් ලයින් කියන එකට යන්න. මොඩල් ලයින් එකට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් මේකේ මේ මම එකක් නිර්මාණය කරලා පෙන්නන්න. ඒ ආකාරයට තමයි අපි මේ ස්ටැකේජ් එක නිර්මාණය කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මමගේ ස්ටැකේස නිර්මාණය කරන්න හදන්නේ. මේ රොටේට් කරගන්නවා මම. ආකාරයට තියාගෙන මම මේක ස්ටෙප් බෙදා ගන්නවා අඟල් 10ට. ස්ටෙප් බෙදා ගන්න මේ මොඩිෆයි ටූල් එකෙන්මයි.
පික් ලයින් ගිහලා පික් ලයින් එක මත මවුස් චේන් එක වදාගෙන දීලා එහෙම බෙදා ගන්නවා. ෆිලෙට් කරගන්න ඕනේ. ඊවාසෙ මම මේ 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 කැල මේ මෙතන සදාගත්ත කැල මම මෙතනට ගන්න හදනේ. මෙතන මේ ටික හරි මෙතන මෙතන කව් එකක් විදිහට ගන්න ඕනේ නැත්නම් මේක නෑ හරි නෑ මේක මේ මේ වගේ එච් තියන්නේ නෑ මේවයි මේ ෆිලෙට් මේක ෆිලෙට් කරගමු මුලින්ම ෆිලෙට් කරගෙන මෙතන කව් එක අපි හදාගමු මෙලිෆයි ලයින් එක ගලව මෙතන මේකේ මෙතන රේඩියස් එක අපි දෙමු අඩියක් කියලා. අඩිය දින බලමු මොකද වෙන්නේ කියලා. නිර්මාණය කරගන්න එක ඉඩවාසි මේ දෙක ඩිලීට් කරගෙන පිටෙන්ට ස්ටෙප් ඇඩ් කරගන්න ඕනේ. ඒක ඇඩ් කරගන්න මෙහෙම මේ ලයින් දෙක දැන මොඩිෆයි ටූල් එකේ තියෙනවා එක්ස්ටෙන්ඩ් එක. එක්ස්ටෙන්ඩ් එකේ මේ ලයින් දෙක එක්ස්ටෙන්ඩ් කරගන්න මේ ආකාරයට එක්ස්ටෙන්ඩ් කරගෙන අපි මොඩි ආය යනවා මේ ආකිටෙක්ට් ඇබ් එකේ මොඩල් ලයින් කියන්නේ. එකෙන් අපි මෙතන මේකට අපි ස්ටෙප් දාගන්න හදන්නේ. අංශක 15 වඩා කරන් බලමු. අංශක 15 මේ වගේ දාගන්න ස්ටෙප් එක මේකෙත් ඒ වගේ. මේකේ අංශ ගාන කැල්කියුලේට් වෙන්නේ මෙන්න මේ ලයින් එකෙන්. දැන් ඒකයි මේ අවිල මෙතන 135 වෙනවා. 135යි 15යි කියන්නේ 140 150ට ක්ලික් කරන්න. ඊට පස්සේ ඊළඟ එක දාන 150යි 65ට ගන්න ක්ලික් කරගන්න. මේ ටික අපි මේ කර මේ මේ එච් එකට ගන්න මේ ටික ෆෝම් මේ ආකාරයට. මේ වගේ ට්‍රිම් කරගන්න පුළුවන්.
තියෙන මේ ට්‍රිම් මොඩිෆයි එක මේ ට්‍රිම් කමාන්ඩ් එකත් තියෙනවා තනි ලයින් එක කරන එකක් තියෙනවා ලයින් ගොඩක් කරන එකක් තියෙනවා මේ තනි ගොඩක් ලයින් කරන එක තමයි ට්‍රිම් කියන එක අරගෙන මේක සිලෙක්ට් කරගන්න අපිට ඕන දේ ඒ සිලෙක්ට් කරගෙන අපිට ඉතුරු කරගන්න ඕනේ කියලා තියෙනවා ඉතුරු කරගන්න ඕනේ කියලා පැත්තේ ඒ පැත්තේ ලයින් එක ක්ලික් කරාට පස්සේ අර අනවශ්‍ය කියලා ට්‍රිම් වෙනවා කාරේ ස්ටෙප් ටික දැන් අපි නිර්මාණය කරගෙන ඉවරයි. අපි බලමු ඊට පස්සේ දැන් කොහොමද මේක කරන්නේ කියලා. දැන් මේ වගේ ස්ටෙප් ටික නිර්මාණය කරගත්තා. ඒ කියන්නේ මම මුලින්ම කරේ ඩිසයින් එක කරගත්තා. දැන් අපි ස්ටෙයා කේස් එක අලින් මේක. අපි බලමු දැන් ස්ටෙයා කේස් එක අපි නිර්මාණය කරගමු. ස්ටෙයා කේස් නිර්මාණය කරගන්නේ ආකිටෙක්ට් ටැබ් එකේ තියෙනවා. මම ඉස්සෙල්ලා කෝගේ ස්ටෙයා කේස් එතනට යන්න. එතන ඊළඟ modify tool එකේ තියෙනවා run කියලා. ඒක මෙතන pencil command එකක් වෙන්නනේ. create sketch කියලා. ඒක click කරන්න. click කරාට පස්සේ boundary rise path කියලා කොටස් තුනකට ගැටෙනවා. ඒ කියන්නේ staircase එකේ කොට ඒ කියයි staircase එකට අදාළව staircase එක build up වෙන්න ඕනේ කොටස් තුන. ඒ කියන්නේ staircase එකේ වටේ edge එක තියෙන්න ඕනේ. ඊට පස්සේ රයිස් එක තියෙන්න ඕනේ ඊට පස්සේ අපිට යන්න ඕනේ පාත් එක තියෙන ඒ ටික ඔක්කොම තියෙනවා නම් මේකේ අපේ නිර්මාණය කරගන්න පුළුවන් ඒකට තමයි කොටස් තුන කරලා තියෙන්නේ අපි කොටස් තුන කොහොමද පාවිච්චි කරලා අපි මේ ස්ටේකේස් නිර්මාණය කරගන්නේ කියලා බලමු මුලින්ම බවුන්ඩරි වල තියෙනවා පික් ලයින් කියලා පික් ලයින් අරගෙන ඒකෙන් අපි මේ බවුන්ඩරි ලයින් එක සිලෙක්ට් කරගන්න ඕනේ මේ බාමන්ට් කේන්දයක් තියෙන මේ බවුන්ඩරි ලයින් එකට මේ මුලින්ම පටන් ගන්න ලයින් එක අවසන් ලයින් එක අදාළ වෙන්නේ ඒක වෙන්නේ රයිස් එකක් ඒක නිසා තමයි අපි මේ බවුන්ඩරි ලයින් එකේ ක්ලික් කරනකොට මේ වටේ ලයින් එක ක්ලික් කරාට අපි මේ එජ් එකේ ලයින් දෙක ක්ලික් කරේ නැත්තේ ඊට පස්සේ අපි ඒක මේව කරන් ඉවරයි බවුන්ඩරි ලයින් එක අපිට පස්සේ රයිස් එක රයිස් කියන මේ බොක්ස් එකට ගිහිල්ලා අපි ඒකෙන් මේක රයිස් එක කියන්නේ අපේ නැග්ම වල ටික අපි සිලෙක්ට් කරගන්නවා නේද රයිස් ගිහිල්ලා ඒකෙත් පික් ලයින් යන්න පික් ලයින් ගිහිල්ලා මේ ලයින් ටික සිලෙක්ට් කරගන්න මේ ආකාරයට ලයින් ටික සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් මේකට අපි පාත් එකක් දෙනවා. ඒ කියන්නේ කොහෙන් කොතනින්ද පටන් ගන්න තේනම් යන්න ඕන පාත් එක. ඒකට යන්න ඕනේ ඊළඟ ස්ටෙප් එකට. මේක පාත් කියන එකට. පාත් කියන එකට ගිහලා ඒකේ ලයින් කමාන්ඩ් එකෙන් අපි පාත් එක දෙන්න. කෙලින් ඒ කියන්නේ vertical වල දෙන ලයින් ටික අපි ඉස්සෙල්ලාම නිමන්න ගමු. ඊට පස්සේ අනගෙන ඒ ලයින් ටික අපි extend කරගමු extend කරගෙන මේ edge එක තියෙන එක අපි curve කරගන්න ඒ curve කරගන්නත් මේක අනිවාර්යයෙන්ම මේ දැන් මේ මෙහෙම තියෙන මේ වෙලාවට අපිට මේ තුන එකක් select කරලා නැහැ අපි මේ boundary එකක්වත් height එකක්වත් නෙමෙයි මේක මේකේ curve කරගන්න දාස select කරගන්න ඕනේ මේ ඒ path කියන එක ඒ මොකද කියනවා අපි path කියන එකෙන් තමයි මේ line එක දිවෙ තනේ path කියන line එකෙන් තමයි select කරගත්තේ අපි හිතන්නකෝ boundary කියන line එක ගියා boundary කියන line එකෙන් අපි ගිහින් මේක ඇන්දව මේක පෙන්වන්නේ ඒ curve වෙනවා ඒ උනට අපිට පෙන්වන්නේ නැහැ අපි කළු පාට line එකෙන් තමයි මේ path එක වෙන්නේ ඒ උනට කොළ පාට line එකෙන් තමයි මේක create වෙන්නේ මේක අනිවාර්යෙන් අපි මෙතන create දුන්නොත් මේ create වෙන්නේ නැහැ ඒක නිසා තමයි මම කියන්නේ නිවැරදිව හරියටම අපි මොකද්ද අඳින්නේ කියලා තේරුම් අරගෙන වැඩේ කරන්න ඕනේ. එතකොට මෙතන පාත් කියන එකට ගිහිල්ලා පාත් කියන එකෙන් මේ ආක් එක අරගෙන මෙතන මේ curve එක අපි smooth කරගමු. මේ ආකාරයට smooth කරගන්න. මේ පාත් එක නම් ඉවරයි. අපි දැන් හරියට ලක්ම දෙමු.
මේක හරි ලකුණ දෙපාරක් දුන්නම දැන් මේ එකපාරක් දුන්නම මේකේ ස්ටෙප් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ දෙවෙනි පාර අපි තව හරි ලකුණ දුන්න ගමන් මේකේ ස්ටෙයාකේස් එකට අදාළව හැම් රෙඩි ඔක්කොම ඇඩ් වෙනවා මේ ආකාරයට ස්ටෙයාකේස් එක නිර්මාණය කරගන්න පුළුවන් අපිට ඉස්සරහ මේ ලයින් ටික මේ ලයින් ටික ඔක්කොම එකට තියෙන්නේ මේ මේකට මේකත් එක්ක එකට තියෙන්නේ අපි මේ ලයින් ටික අපි ඉවත් කරගමු ඉවත් කරගන්න මේ ස්ටෙයාකේස් එකම සිලෙක්ට් කරන්න සිලෙක්ට් කරලා මෙතන ෆිල්ටර් යන්න ෆිල්ටර් ගිහලා මේ ඔක්කොගෙම ටික් වෙලා දැන් ටික් ටික අපි අයින් කරගන්න ඕනේ ටික් නන් දෙන්න නන් දීලා අපිට ඕනේ ලයින් ටික අයින් කරගන්න ඕන නිසා ලයින් කියන එක දීලා ඇප්ලයි කරලා ඕකේ කරන්න ඊට පස්සේ දැන් මේක ලයින් ටික වෙනම මේකෙන් වෙනම කැඩලා තියෙන්නේ මේක මෙහෙම සිලෙක්ට් කරලා ඩිලීට් දෙන්න ඊට අපි ඒකත් සිලෙක්ට් අපි ඩිලීට් කරගත්තා මෙන්න මේ ආකාරයට තමයි අපි ස්ටෙයාකේස් එකක් නිර්මාණය කරගන්නේ මම ඊළඟ පාඩමේදී කියව දෙන්නම් අපේ මොඩියුල් එක කරගත්ත ගෙදරට කොහොමද අපි ස්ටෙයාකේස් එක දාන්නේ කියලා මම මේක බලාපොරොත්තු වුණේ අපි එතින්දී කියලා දෙන්නකොට එක කොටසක් විතර අහුවෙන්නේ ස්ටෙයාකේස් එකේ මේ මම වැඩිපුර ඔයාලට ඉගෙන ගන්න හොඳයි කියලා හිතුච්ච නිසා මම මේ කොටස අරන් ආවා මේ ඉගෙන ගන්න ගොඩක් ඇති කියලා මම හිතනවා මම ඊළඟ පාඩමේදී කියලා දෙන්නම් මගේ අපේ හවුස් එකට කොහොමද මේක ඇඩ් කරගන්නේ කියලා ඔයාලා ට්‍රයි කරලා බලන්න මේ ඒ හවුස් එකට ස්ටෙයාකේස් එක මේ ආකාරයට දාන්න පුළුවන්ද කියලා මගේ වෙනසරන් එක දිගටම ඇඳි සිටින්න මේ වීඩියෝ වල ඇති පොඩි පොඩි අඩුපාඩු ඇති ඒ අඩුපාඩු ඉදිරියට සරණින් මම නිවැරදි කරගන්න බලාපොරොත්තු වෙන අතර මේ හිතනවා ඉතාම වටිනා වඩම්මාලාවක් සමග ඔබ ඉදිරියටත් නැදී සිටීවි කියලා ඔබ සැමට ස්තුතියි